ඇය නමින් සඳු නිමදුවන්ති. කුඩා කල සිටම හෙදියක් වීමේ සිහිනේ දුටු ඇය දැන් ශ්‍රී ලංකාවේ පළමු ලියාපදිංචි බස්කොන්දොස්තරවරියයි. ගම්පහ මිනුවන්ගොඩ මාර්ගයේ ධාවනය වන 270 එක බස් රථයේ කොන්දොස්තරවරිය වන ඇය සිය ජීවන කතාව අප සමග මෙලෙස දිගහරිනු ලැබුවා. මට ඉස්සෙල්ලාම ඔයා ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න. සෙන්ඩප් පරිණිතන් ජාතික පාසලට උඩුගම් පෙළ ඉස්කෝලේ ගියේ. ඊට පස්සේ ඒලෙල් කරලා ඉවර වෙලා නැසින් පැත්තෙන් ගිහිල්ලා තමා මෙතෙන්ට අද ආවේ. තරුණියක් විදිහට ඇයි ඔයාට හිතුනේ බස් කොන්දොස්තරවරියක් වෙන්න? මම නැසින් පැත්තෙන් තමා ගොඩක්ම යන්න කැමති වුණේ. දැනටත් කැමති හිම තමා. හොස්පිටල් එකේ ගිහිල්ලා වැඩ ගන්න මාමී ආමි හොස්පිටල් එකේ තමා ට්‍රේනින් වුණේ. ඊපස්සේ මෙන්න හොඳ සැලරි එකක් නැහැ මට. කියන්නේ හම්බුනේ නැහැ. කොහොමත් ප්‍රයිවට් නර්ස්ලට එහෙම පඩියක් නැහැ ඉතින්. ඒ වුණාට ලෙඩ්ඩුන්ට ගොඩක් සලකන්න තමා ගොඩක් කැමති. ඒ වුණාට ගෙදරින් පඩිත් නැත් අඩු හින්දා හැමදාම නයිටුත් තියෙන හින්දා තාත්තාච්චර කැමති වුණේ නැහැ. ඊට පස්සේ ගෙදරටලා ඉතින් තාත්තාව බස් එකේ වැඩ කරමුද කියලා. ඊට පස්සේ ටික දවසක් කල්පනා කරලි වෙලා තමා ලයිසෙන් හදාගෙන අද බස් එකේ වැඩ කරන්න ආවේ. දැන් ඔයා තමයි අපි දන්න විදිහට ලංකාවේ ලියාපදිංචි වෙලා ඉන්න ප්‍රථම බස් කොන්දොස්තරවරිය. ඒක ගැන මොකක්ද ඔයාට හිතෙන්නේ? ඇත්තටම ගොඩක් සතුටුයි. අනිත් ගෑනු ළමයි ගෙවල් වලටලා ඉන්නවා, ජොබ් නැහැ, මේ පඩි නැහැ එහෙමයි කියලා. ඉතින් ලැජ්ජාවක් නැතුව හොරකම් කරන්නේ නැහැනේ මේ රස්සාවේ. හොරකම් කරන රස්සාවකුත් කිසිම දෙයක් නෙවෙයිනේ. මේ කාටවත් වංචාවක් කරන්නෙත් නැහැ. ඒකෙන්ද අද ඉතින් මේ තාත්තා ගාව ඇවිල්ලා වැඩ කරනවා. වැඩ කළා හොඳ පඩියක් එයාමට දෙනවා. ඒක මම කවදාකවත් වියදම් කරන්නේ නැහැ. කවදාරි දවසක මගේ ඉදිරි අනාගතයට මම ඒක මේ එකතු කරනවා. දැන් මේ කොන්දොස්තර වෘත්තිය කරනකොට ඔයාට මොන වගේ අභියෝග වලටද මුහුණ දෙන්න ලැබෙන්නේ? ගොඩක් අත්දැකීම් තියෙනවා. මේකෙන් මම ගොඩක් මිනිස්සු කවුද කියන දේ මම අඳුරගත්තා. ඒ කියන්නේ හැම මිනිස්සෙක්ම එක වගේ නෑ. පොඩි පෙලක් අය වෙන වෙන වෙනස් පෙලක් අය හොඳා පෙලක් අය එහෙම හොඳකුත් නෑ යාළගේ. පෙලක් අය කොච්චර හොඳ කීරුවත් බැනුම් අහන්නත් එනවා. ඉතින් මේ බස් එක යන කවුරුත් නම් මට බයින් නෑ. මම එයාලට හරියට ඉතුරු දෙනවා, හැමදේම කරනවා. ඒකෙන්ද කට්ටියමට ගොඩක් ආදරේ. මේ ඉතින් ඒ කියන්නේ අද පිරිමියෙක් කෙනෙක් කරන දේවල් තමයි මම කරන්නේ. ඉතින් මම දන්නති දේවල් හැමදේම මම දැන් මේ වටේ ඉඳගෙන බලාගෙන ඉඳලා බස් එක නතර කරපුවාම වටේ මොකද්ද වෙන්නේ, මිනිස්සු අතරේ මොකද්ද වෙන්නේ කියලා දැන් ගොඩාක් තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් කරදර එනවා. මේ කියන්නේ බස් එකේ යද්දි හදිසි බස් එකේ ඔය පැච් යනවා. පළකරාඩ අනතුරු සිද්ධ වෙනවා. ඒ වලට ඉතින් මේ හරි විදිහට මූණ දෙනවා. ඒ වලට ට්‍රේනින් වෙන තැන කියා දීලා තියෙන්නේ. අනිත් මම නර්සින් කරේ. මේ ප්‍රශ්නයක් ආවොත් මම මේ මූණ දෙන්න දන්නවා. අපි අහලා තියෙන දෙයක් තමයි සාමාන්‍ය මේ පොදු ප්‍රවාහන සේවයේදී කාන්තාවන්ට විවිධ ලිංගික හිංසනයන් සිද්ධ වෙනවා කියන කාරණාව. අපි දැකලා තියෙන බස්වල විවිධ දැන්වීම් පූර්ව පළව කරලා තියෙනවා මේ කාන්තාවන්ට බස් රථයේදී ලිංගිකතර කරන්න එපා කියලා. දැන් කොන්දොස්තර වරියක් විදිහට ඔයා කොහොමද මේක දකින්නේ? වගේ අත්දැකීම් වලට තියෙනවද බස් එකක් තුළදී වෙන දේවල්? ඔව් ඉතින් මමත් කලින් බස් වල ගියානේ. මමත් මේ ක්ලාස් යද්දි ස්කෝලේ යද්දි කොහොමද ගියා. අනන්තවත් ඉගෙන මිනිස්සු කරදර කරන්න එනවා. ඉගෙන හිටගෙන යන්න බෑ කවදාවත්. දැන් මේ බස් එකේ නම් මගෙත් එක්ක ඒව බෑ කාටවත්. මම හොඳට බලාගෙන ඉන්නේ. මේ මොනොන් නම් මම බයිනවා. ඉගෙන එහෙම දෙයක් කාටවත් වෙලා නෑ. වෙන්න දෙන්නෙත් නෑ කොහොමත්. අනිත් බස් වල නම් මම දැකලා තියෙනවා. ඒ වුණාට මේ බස් එකේ ගෑනු ළමයි දැන් මං ඉන්නේ හින්දා කිසිම අවුලක් නැතුව යනවා. කවුරුත් මුකුත් කියන්න දෙන්නේ නෑ. අඩුමතරම මිනිස්සෙක්වත් මගේ ඇඟේවත් ඇවිල්ලා ඒත් වෙන්නේ නෑ. බැනුම් හොන්න එනවා කියලා දන්නවා. ඉතින් අවුලන්නේ ඉතින් අනිත් බස් වල නම් එහෙම නැහැ. ගොඩක් ගෑල්ලමයි ගොඩක් කරදර වෙනවා. ඇත්තටම තව මං වගේ තව ගෑල්ලමයි ටිකක් මේ වගේ බස් එකේ වැඩ කරා නම් කාටවත් කාන්තාව හිංසන සිද්ධ වෙන්නේ නැන්නේ මම නම් දන්න තරමේ. මෙහෙම බස් කොන්දොස්තර වරියක් විදිහට ලංකාවේ ලියාපදිංචි වෙලා රැකියාව කළාට යෞවන වයසින්න තරුණියක් ආදරය ප්‍රේමය ගැන මොකද තියෙන හැඟීම සහ අදහස? ඒ ගැන නම් ඉතින් අනිත් අයට වගේම ඉතින් මටත් දැනෙනවා. මාත් ඉතින් හැමතැනම බලාගෙන ඉන්නේ. ඉතින් එහෙම යනවා. ඉතින් එයාට මට එහෙම ප්‍රශ්නයක් නැන්නේ. ඉතින් සමාජයට දෙන්න යම් පණිවිඩයක් ඇතිවට තරුණියක් විදිහට මොකක්ද පණිවිඩේ? ඇත්තටම මට සමාජයට දෙන්න පුළුවන් පණිවිඩේ තමයි තරුණියක් විදිහට මම අනිත් අයටත් කියන්නේ. කෙනෙක් ගෑනු පිරිමි ભેදයක් නැහැ. තවත් අපේ වයසේ තරුණ පිරිළමයි ඉන්නවා, ගැල්ළමයි ඉන්නවා. පිරිළමයි ඒ කියන්නේ මද්රව්‍ය වලට ගොඩක් මේ ඇබ්බැහි වෙලා තියෙනවා. දැන් මම දැකලා තියෙනවා පිරිළමයි පෙළක් පොඩි කෙනෙක් මේ ළමයි මෙතන ඇවිල්ලා පෙළක් වැඩි හිඟා කනවා. එහෙම හඳුන් කූරු ආරම්භ කරනවා. ඉතින් එයාලට මේ දැන් ලයිසන් එකක් අරගත්තොත් මේක වැඩ කරන්න පුළුවන්. දැන් ගෑනු ළමයි එහෙම ගොඩක් අය මේ ඔය මේ හැමතැනම ගිහිල්ලා අහු වෙනවා. ඉතින් අන්න ඒ වගේ දේවල් කරන්න නැතුව මේ වගේ ඇවිල්ලා අවංකවම මේ තමන්ට සේවයක් කළ තමන්ගේ දෙයක් හරි හදාගෙන වැඩ කරලා ඉස්සරහට යන්න කියලා තමයි මොන්න අදහස් කරන්නේ.